පොහොට්ටුව සහ රාජපක්ෂවරු දැන් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන්නේ නැහැ. ඒගොල්ලෝ වෙනම අපේක්ෂකෙක් දානවා කියලා කියන්නේ. රට ඒගොල්ලන්ට කරගන්න බෑ. රටේ නායකත්වය කරන්න බෑ. රට පාලනය කරන්න බෑ කියලා බාර දුන්නේ රනිල් වික්‍රමසිංහට. හැබැයි දැන් කියනවා දැන් කරන්න බෑ. ඒගොල්ලන්ට කරන්න පුළුවන් කියලා. මේ ඒගොල්ලන්ට අරන් කරන්න පුළුවන්ද? මම හිතනවා ඔයාලා මට වඩා හොඳට දේශපාලනය පොත කියවලා තියෙනවා. ඔවුන්ට ඕනේ මේකේ රට බාර ගන්න නෙමෙයි. නැවත උන්ගේ පක්ෂ බේර ගන්න. ඒක මම කියන්නේ වැරදි කියලා කියන්නේත් නෑ. නමල් රාජපක්ෂ වැරදි කියලා මම කියන්නේත් නෑ. අපි එකට වැඩ කරා කියන නිසා නෙමෙයි. නැවත මම නාමල් රාජපක්ෂ නම් මම වුණත් එතනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා මැතිවරණේ දින්නෝ අපේ පවුලට සහ අපේ පක්ෂයට මොකද වෙන්නේ කියනක උන්ට තේරෙනවා. ඉතින් උන් බලන්නේ මේ වෙලාවේදී උන්ගේ පක්ෂයක් ගන්න. ඉතින් ඒක වෙනම න්‍යාය පත්‍රයක්. ඒ වගේම උන්ට හිතෙනවා ඇති සජිත් ප්‍රේමදාස මහත්මයා දින්නොත් මේ ඡන්දය හොඳයි. ඒතරේ එතුමාට විපක්ෂ නායක වෙන්න පුළුවන්. 20යි 28යි 29 එතුමාට මේ රටේ ජනාධිපති වෙන්න පුළුවන් කියලා. ඒක තමයි උන්ගේ ඉලක්කය. මොකද ආණ්ඩුව කියන එක මුළු රටම දන්නවා. සජිත් මහත්මයා රැල්ලට ගිහිල්ලා දුන්නත් දන්නවා නානවා කියලා. අවුරුදු 4ක් 5ක් යනකොට නානවා කියලා. කාටද මේක ඔටෝමැටික් එන්නේ? එන්නේ ලයිට් පොහොට්ටුවර. මහින්ද මහත්තයාගේ පුතාට යුද්ධ ඉවර කරපු මිනිස්සයාගේ පුතාට. ඔය 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 ඔක තමයි බිල් කරන්න හද. අයි මේ රටේ මිනිස්සු තාම තේරුම් ගන්නේ නැහැ මේ රටට තව අවුරුදු 5ක් ඕනේ උස්ම ගන්න කියලා. මේ රටට එක අත්දැකීමක් තියෙන මිනිහෙක්ට පුළුවන් වුණා මිනිසුන්ට පෙන්වන්න බැරි රජයේ සේවකයන්ට පෙන්වන්න බැරි කෝටයි කෝට් ගහපු රදලවාදියෙක් කියපු රනිල් වික්‍රමසිංහ විතරයි මේක ගොඩ දැන් මම ඇතුළු රනිල් වික්‍රමසිංහ මහත්තයර බැන්නා. මම කොහොම මං 16 දී ඔලිවර් ලියන රනිල් වික්‍රමසිංහ නායකයා මගේ දුවලින්ද මගේ දුව විශ්වවිද්‍යාලය මගේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ළඟ තියාගෙන කිව්වා. හැබැයි අද මං විශ්වාස කරනවා මේ අත්දැකීම නිසා තමයි රට බේරුනේ කියලා. ඉතින් මේ තවම මේ රටට අත්දැකීමක් තියෙන මිනිහෙක් අවශ්‍යයි ණය නැති රටක් බිහි කරන්න. ණය වෙලා මැරෙනවට වඩා ණය වෙලා ජීවත් වෙන රටක් බිහි කරන්න ඒ වගේ මිනිහෙක් අවශ්‍යයි. මගේ දේශපාලන කියවීම අනුව ඒකයි.